මේ වීකෙන්ඩ් එකේ ඔයාලත් එක්ක ඉන්න හිතුවා. නරකයිද? වීකෙන්ඩ් එකේ නෙවෙයි. තමසේ මුළු ජීවිත කාලෙම අපිත් එක්ක හිටියත් කමන්න. දන්නවද? මේ ජොබ් එක දමල ගහලා ඉන්න බෑනේ ඉතින්. කවුද ඉතින් දමල ගහලා ඉන්නේ කිව්වේ? අපි ට්‍රාන්ස්ෆර් එකක් හදා යන්න. බලමුකෝ. මොකක් හරි තීරණයක් ගන්න ඕන. පුළුවන් හැම වෙලාවකම අපි ගෙදර යන්න. එතකොට මේ අනිත් මිනිස්සුත් එක්ක තියෙන බැඳීම් වලට වඩා අපේ බැඳීම් වැදගත් ඒවට. ප්‍රශ්න තියෙනවා තමයි. ඒත් මම ඔයාව හිතාමතා රිද්දුවේ නෑ. මම ඔයාට ආදරෙයි. ඇත්ත තේරුම් ගන්න ඕන නම් ඔයාම කොච්චර රිද්දුවත් ගමන්නේ. ඇත්ත තේරුම් ගන්නවා කියන්නේ ජීවිතේට ලං වෙච්ච හැමෝම ඈත් කරනවා කියන එක නෙමෙයි. ඒත් මට විවේකයක් ඕන. ඔයාලත් එක්ක ඉන්න. මට ඔයාලත් එක්ක ඉන්න ඕන. මම මේත කාලේ ආපු අස්සන වචන ටික. මට ඔයාලත් එක්ක ඉන්න ඕන. ඔයයිම කියනවා නම් චූටි බෝලේ. තාම නාද මම වෙන මිනිස්සුෙකුට ආදරේ කළාට ඔයාට තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නෑයි. ඔයා හීනකින්වත් එහෙම හිතන්නපා. මම දන්නවා මෙට්ටෝ. ඔයා ආදරේ කරාට මම කවදාවත් විරුද්ධ වෙන්නේ නෑ. හැබැයි මට දරා ගන්න බැරි ඔයා දැන දැනත් ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න එක. ඔයා හිතනට වැඩිය මට මොලේ තියෙනවා. ඒ නිසා මං එහෙම කරගන්න. ටිකෙන් ටික හරි ඔයාට ඇත්ත තේරෙනවා කියන්නේ මට මාර නිදහසක්. එතෙන් යන් අපි ගෙදර ගිහිල්ලා කාලෙකට පස්සේ hina වෙලා කෑ ගහලෙමු. කොහෙවත් නැති ප්‍රශ්න දාලා ගන්න ඔයා නිතින්. මම? ඔයානේ ප්‍රශ්න ගේන්නේ. අනේ නිකන් ඉන්න. ඔයා පටන් ගන්නෙම බැනලා. උඹලා කරන වැඩවලට තමයි බැනලා මදි. අනේ මේ ඔයා හරි හොඳ වැඩනේ කරන්නේ. මම මොනවද කරපු නරක වැඩ? හම්දුරනේ මම කියන්නේ ඇත්ත. මං කාවත් රැවටුවේ නෑ. ලොකෝ හාමුදුරුවෝ ඔය ඇත්තගේ නාඩි පරීක්ෂා කරාට පස්සේ ඔය ඇත්ත කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක බලා ගන්න පුළුවන්. ඔය ඇත්ත කරන්නේ තනිකර බොරුවක්. අනේ ඔබ වහන්සේලාට වැරදිලා. මං එහෙම කරන මිනිහෙක් නෙමෙයි. මුදල් වලට ඔය ඇත්ත විනාශ කරන්න හදන්නේ දරුවෙක්ගේ ජීවිතයක් කියන එක අමතක කරන්න එපා. ලොකු හාමුදුරුව වෙනුවට මේ කාරණාව ගැන මම ඔය ඇත්තත් එක්ක කතා කරන්න හිතුවේ ඒකයි. නෙල්ලි මතකෙන් ගිලිහුණු බ්ලැක් ෂයිනි කෙස් කලඹක රහස සන්සිල්ක් බ්ලැක් ෂයින් සමගින්. සාන්දරට අපි ලම් වෙලා. අනේ නෑ. නෑ හාමුදුරනේ නෑ මං එහෙම කෙනෙක් නෙවෙයි. චින්න කියන්නේ මගේ දරුවා කියන්න මගේ ළඟ ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා. අම්මා කෙනෙකුට දරුවෙක්ගේ අයිතිවාසිකම් කියන්න සාක්ෂි සාධක ඕනේ නැහැ උපාසකම්. දරු කැක්කුම තිබුණාම හොඳට ඕම ඇති. ඔබ වහන්සේ කියන්නේ මට දරු කැක්කුම නැහැ කියලාද? කොළියට දරුවෙක්ගේ ජීවිතයක් එක සෙල්ලම් කරන ඔය ඇත්ති ළඟ දරු කැක්කුම තියනවා කියලා මන් නම් හිතන්නේ. වහන්සේ කියන්නේ මට කිසිම දරු කැක්කමක් ඇ කියලාද? දරු කැක්කම තියෙන මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ නැහැ උපාසකම්. ඔබ වහන්සේ මං ගැන නොදෙන කිනෝයේ දේවල් වලට වහන්සේට පව් පිරෙන්න එපා කියලා විතරක් මම ප්‍රාර්ථනා කරන්නම්. ලස්සන වචන වලට රැවටෙන්නේ ගිහියෝ.
මං විනේදර ධර්මදර භික්ෂුවක්. භික්ෂුව වචන වලට රැවටෙන්නේ නැහැ. ඒ නිසා ඔය ඇත්තිට මාවවත් ඥානරත්න ලොකෝ හාමුදුරුවත් රවට්ටන්න බෑ. ඔය ඇත්ති කරන්නේ වංචාවක් බොරුවක්. ඇත්ත. ඇත්ත හාමුදුරුවනේ. මේ ගමන පටන් ගත්තේ වංචාවකින් රැවටීමකින් තමයි. හැබැයි මම තව දුරටත් රවට්ටන්නවත් රැවටෙන්නවත් සූදානම් නැහැ. ඔය සියල්ල වචන. මන් නැවතත් මතක් කරනවා. ඔය වචන වලට මාවත් අපේ ලොකු හාමුදුරුවත් රවට්ටන්න බෑ. කරුණා කරලා දරුවා ඉන්න තැනකින් ගෙනත් දෙන්න. වෙදකම් කරන්න හොඳ නැත්නම් කාටවත් වෙදකම් කරන්න හොඳ නැහැ. එයා කියන වෙලාවට කරන්නයි එපා කියන වෙලාවට නොකර ඉන්නයි මං කවුද? ඔයා එයාගේ බිරිඳ. බිරිඳක් වුණාම සමහර තැන්වලදී ස්වාමියාගේ වචන වලට කීකරු වෙන්න ඕනේ. හා. එතකොට බිරිඳ විතරයි කීකරු වෙන්න ඕනේ. ස්වාමියා කීකරු වෙන්න ඕනේ නැහැ. එයා මට කිසිම කීකරුකමක් නැහැ. මං එයාට කීකරු වෙන්න ඕනේ. මට බෑ. नंदीपाल सनीप कर රජේ කුණත් ලෙඩ වුණාම රෝගී. වෛද්‍යවරයෙකුට කවුරු කොහොම මොන තරහතිරමක හිටියත් වෙදකම් කරන්න බෑ කියන්න බෑ. ඔය නන්දිපාල කියන්නේ අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. මහා සර්පේ. සානීප කරාට පස්සේ අපිටමයි කරදරේ. රෝගියෙක්ගෙන් කරදරයි කියලා ඒ රෝගියව සනීප නොකර ඉන්න වෛද්‍යරෙකුට කිසිම අයිතියක් නැහැ. ඒක ආචාර ධර්ම වලට පටහැනි. ආචාර ධර්ම රකින්න මං කොහෙවත් දිවුරුන් දීලා නැහැ. ඔන්න වෙස්ටර්න් ડોක්ටර්ස්ලා නම් හිප්‍රොකටෙක් කවත් එක දීලා තියෙන්නේ. මං එහෙම මුකුත් කරලා නැහැ නේ. එනට ඔය හෘද සාක්ෂියෙන් දිවුරුම් දීලා තියෙන තරම. ඔයාට බෑ ඒ වගේ කිමෙ මිදෙන්න. දිලුම් අයියා කිව්වා කියලාවත් මං නන්දිපාලව සනීප කරන්නේ නැහැ. එච්චරයි. තෙරුණි. ඔයාට යන්නම වෙනවා. ගිහිල්ලා. නන්දිපාල මාමේ මං ආවා. මං ආවේ ආව සනීප කරන්න කියලා සනීප කරන්නද කියන්නේ? සනීප කරන්න ඕන විදිහ මං තාම ඔයාලට කිව්වේ නැහැ. මොකද මං කරන්න ඕන? ඔයා නන්දිපාලව සනීප කරන්න ඕනේ තමයි. හැබැයි මං කියන විදියට. මොකද්ද විදිය? ශිෂ්ට මිනිසුන්ට වෙදකම් කරනවා වගේම දුෂ්ට මිනිසුන්ට වෙදකම් කරන විදියකුත් තියෙනවා. දුෂ්ටයට වෙදකම් කරන්න ඕනේ දුෂ්ටයව හොඳට තේරුම් අරගෙන. නන්දිපාල විතින් තෙරුණිට අමුතුවෙම තේරුම් ගන්න දෙයක් නෑනේ. අපෝ මන්නම් ওই මිනිස්සයා ගැන හොඳට තේරුම් අරන් ඉන්නේ. එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ. මං කියන දේ හොඳට අහගන්න. Oh, 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 oh
ඔබ වහන්සේක ගොඩාක් දේවල් කතා කරන්න තිබුණනම් හොඳයි කියලා මං හිතනවා. ඒත් ඔබ වහන්සේ මේ වෙලාවේ මං කියන කිසි දෙයක් පිළිගන්නේ නැහැනි. විශ්වාසය කියන පරම ඥාතිය ඔය ඇත්ති විහිම් මරාගත්තා. දැන් ඔය ඇත්තට සිද්ධ වෙනවා අනට කීකරු වෙන්න. විශ්වාසයයට විතරයි භික්ෂුව ඉල්ලීම් කරන්නේ. අවිශ්වාසයයට කරන්නේ අන. හම්දුරනි. මම මේ ගෙන්දගම් පොළවේ හොඳට පත්‍යම් වෙච්ච ගෑණියි. දුක වේදනාව කනසල්ල කනගාටුව පීඩනේ මේ හැමදේම මැද්දෙන් මං හිනා වෙලා ඉන්න ගෑණියෙක්. ඒ නිසා ඔබ වහන්සේ මට මොනවා කිව්වත් මං ඔබ වහන්සේගේ වචන වලට බය නැහැ. ජින්නගේ අම්මා කියලා කරන ඔය රංගපෑම නීති ඉදිරියේදී ඔය ඇති සාධාරණීකරණය කරයි. ඒත් හෘද සාක්ෂියට එකඟව ඔය ඇත්තට මේක විඳවන්න වෙනවා. ඒ නිසා මගේ වචන වලට බය වෙන්න එපා. හෘද සාක්ෂියට බය වෙන්න. කරුණා කරලා මේ කරන පාපතර වැඩේ නවත්තන්න. හම්දුරනේ මං වැඩ කරන්නේ මගේ හෘද සාක්ෂියට එකඟව තමයි. ඔබ වහන්සේට එක මේ වෙලාවෙ නොතේරුණා. කොයි වෙලාවක හරි ඔබ වහන්සේට එක තේරෙයි. නාඩි වලට හිත කියවන්න බෑ හම්දුරනේ. කරන්න ඇත්තක්ද බොරුවක්ද කියලා නාඩි වලට හොයාගන්න පුළුවන් වුණාට ඇතුලේ ඉන්නේ මිනිස්සෙද්ද අමුනිෂෙද්ද කියලා හොයාගන්න ওই නාඩි වලට බෑ. රංගන ශිල්පිනියෙක්ගේ වචන වලට මේ භික්ෂුව රැවටෙන්නේ. මට ආයෙත් මතක් කරන්න තියෙන ඔය ඇත්තට ඒ ටික තමයි. හොඳයි. ඔබ වහන්සේ බලාගෙන ඉන්නකෝ මම මොනවද කරන්න කියලා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ. අවසර. යන්නේ හැමදාටම නෙමෙයි. එකන ගිහින් එන්නම් කිව්වේ. ඇත්තටම එනවද? ඇයි? මම මේ නොවන ගමනක් යනවා වගේද? දන්නේ නෑනේ. මම මගේ හැමදේම මම මෙහෙ දාලා නොවන ගමන් යන්න මට පිස්සුද? ඔයාගේ හිතේ වෙනද දීප දුකනේ. මාවෙන්. ඔයාම හිතුවේ ඇස්වලට බොරු කරන්න බෑ කියලා. දුක් වෙන්න ඕනේ මං සදාටම යනවනම්. මං යන්නේ ගිහින් එන්න. ප්‍රශ්නයක් විසඳලා එන්න. තේල යන්න වගේ බඩ පිට විතරයි. මගේ තියෙන හැමදේම මෙහෙ තියනවා කිව්වම හිතුවද ඔයා මම මේ කියන්නේ කාමරේ තියෙන ඇඳයි පුටුයි මේස ගැනයි කියලා? ඒකක්වත් මගේ නෙමෙයි. ඒ දේවල් මං එනකොට මෙහෙ තිබ්බ දේවල්. ඒවා මම යනකොටත් තියලා තමයි යන්නේ. මගේ හැමදේම කියලා කිව්වේ ඔයාට. ඒක තේරුම් ගන්න ඔයාට මොලයක් නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඔයා ගියා මට මේ කවුරුත් නැහැ. අතාරින්න පුළුවන් අතින් අල්ලගත්ත අය විතරයි. හිතින් අල්ලගත්ත අය අතාරින්න බෑ. මොකද මේ මොනවද ඔච්චර හිතන්නේ?
मगे हित बार बार कर गाने पा उससे कने आने मांगे नौने इन्हें तीले आना दाने तीले आना है दाने मगे हित आरंग आना है दाने वो आगे हित मांगे ने कहाँ मगे हित परिश्रम करना नहीं था परिश्रम में तो तेंगले हित दिया नहीं पिरमी हित तो ट्रेडी ज्ञान हित हर परिश्रम පුරුදුවලා තියෙන්නම රැකගන්න මිස කතාරින්න නෙමෙයි. ගෑනු කියන්නේ හරි ලෝභ જાතියක්. ලංකරගත් දෙයක් ලේසියෙන් අතාරින්නේ. ජීවිතේ කවදම හරි දවසක මට සිද්ධ වෙන යන දෙයක් මේ වෙන්නේ. ප්‍රශ්නයක් වෙච්ච පළේට එහෙම දාලා යනවා නම් අපි ආදරය කළා නෑ මාව. बक पंडित वैडी प्रश्न अतम एति दाले अंतर लुक वेरदे मगीन पारे चुटा की नावे को ओम बै लसंटी नावे हने रंगी ही ना हड इतक पारिश्रम उगे बेल्ले तीन का उगिनी कम बंदने अक्ला ओ मंग करा।